ආයිබන් ඔගොල්ලෝ හැමෝටම ලංකාවේ නරම්මලදී සිදුවෙච්ච දේ ගැන ගොඩක් විස්තර මේ වෙනකොට ඔයාලා දන්නවා. ඔයාලා දන්න වුණාට ඔයාලට මේ ගැන මම කියන්න යන්නේ වෙනස්ම කතාවක්. ඒ තමයි නරම්මල සිද්ධියේදී පොලිස් නිලධාරියෙක් සිවිල් පිට ඇවිල්ලා මිනිස්සුෙකුට වෙඩි තියලා මැරුවා. ඊට පස්සේ වෙඩි තියලා මැරුවට පස්සේ එයා කියන විභේපත් වුණා කියලා. ඊට පස්සේ පොලිසියේ අර කොරලොක්ක අර වේසබන්දුවා ගිහිල්ලා අර මිනිසුන්ට පගාව දෙනවා. ඒ මිනිසුන්ට 110ක් දුන්නේ පගාවක්. පගාව දීලා කටවල් වහන්න. ඒ කියන්නේ තොපි දැන් පාඩු විතර පල්ලන්න. අනියමින් කියන්නේ ඒක. දන්න තොපි සල්ලි දුන්නා. දැන් මිනිහා තුනට දැන් උඹලා කටවල් අරින්න එපා. මේකට විරුද්ධව දැන් ඒ මිනිසුන් නඩු යන්න බෑ. ඒ මිනිසුන්ට කෙනෙකුට වීඩියෝ ක්ලිප් එකක් දෙන්න බෑ. ඒ මොනවද දෙන්න බැරි වෙන තමයි ඒක මුලින්ම ගිහිල්ලා ඒ කට්ටිය කට වැරුවේ. ඊට පස්සේ මේ පොලිස් නිලධාරියාට දඬුවම් දෙයි. සමහරට මේ පොලිස් නිලධාරියා සිවිදී හානි කරගත්තා කියනත් බැරණ ඉදිරියේදී අර රුවන් කුමාර වගේ. නමුත් මම කියන්න යන්නේ ඒක නෙවෙයි. කාරණා දෙකක් තියෙන මෙතනදී අපිට කතා කරන්න. දෙකක් නෙවෙයි හරියට නම් ඊටත් වඩා තියෙනවා. නමුත් මූලිකව කාරණා දෙකක් තුන්වෙනි කාරණාවකුත් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ නිලධාරියා මේ ආකාරයේ මෙහෙම වරදක් කරා කියලා හෙළිවුණු ආකාරය. දෙවෙනි කාරණාව තමයි මේ නිලධාරියා විතරක් නෙවෙයි පොලිසිය හෝ යම් කිසි හෝ බලයක් තියන අය මේ ආකාර හැසිරෙන්නට පටන් ගන්නේ ඇයි කියන කාරණාව. මං කිය තුන්වෙනි කාරණාවකුත් තියෙනවා කියලා මේ සියල්ල මින් ඉදිරියට සටේ ජනතාවට දැන නොගන්න රටේ ජනතාව මේවා ගැන කතා නොකරන්න මේවා ප්‍රසිද්ධ වීම වළක්වන්න ගේන ඔන්ලයින් පනත සහ දැනටත් ගෙනල්ලා තියෙන ප්‍රතිසස්ත පනත මේ කාරණා තුන ගැන ඔයාලා ඉතාම ගැඹුරින් හිතන්න ඔයාලට හිතන්න පොයින්ට්ස් ගොඩක් මම දෙනවා මේ පොයින්ට්ස් මම කියව පළිට විතරක් මම කියන දේ විතරක් අහගෙන ඉන්න එපා ඔයාලා තනියම හිතන්න කියලා ඉල්ලනවා පළවෙනි දේ මේ පොලිස් නිලධාරියා මේ අපරාධය කර බව මෙයා පොලිස් නිලධාරියෙක් බව මෙයාගේ තිය පිස්තෝලයක් තිබුණු බව ඒ සියල්ල ඔයාලත් අපි හැමෝම අද දැනගත්තේ ස්මාර්ට් ෆෝන් එක නිසා නවීන තාක්ෂණය නිසා මේ තාක්ෂණයෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක වීඩියෝ කරන්න ෆොටෝ ගන්න වොයිස් රෙකෝඩ් කරන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තියෙන නිසා හැම කෙනෙක්ගේම අතේ ඒක තියෙන නිසා එතකොට අපි හිතන්න මේ CCTV වලින් අහුවෙන ඒවා එතකොට මේ වගේ ස්මාර්ට් ෆෝන් වලින් මිනිස්සුත් අක්කාර වීඩියෝ කරා හරිම හොඳයි මේක හරිම හොඳයි මොනවා හෝ සැකසිත දෙයක් මොනම දෙයක් වුණත් තමන්ගේ ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න වහාම රෙකෝඩ් එක ඔන් කරන්න වහාම වීඩියෝ ඔන් කරන්න ඕනෑම දෙයක් වීඩියෝ කිරීමේ පටිගත කිරීමේ අවසරය උගලන්ට තියෙන එක ප්‍රචාරය කිරීමේ අවසරය තමයි දැන් මේගොල්ලෝ පනතෙන් නැති කරන්න හදන්නේ විස්තුන් ගන්න නැති කරන්න හදන්නේ ඔයාලා වීඩියෝ කරගෙන තිබුණත් මිනිමරුවක් වීඩියෝ කරන් තිබුණත් ඒක රජයේ අනුමත නැත්තම් කියන්නේ රජයේ ඒක පිළිගෙන නැත්තම් රජයේ කිසිම හොර channel ටිකේ කාලකන්ණි ජඩ channel ටිකේ කියන තොරතුරු වලට වගේ නෙවෙයි නම් කියන්නේ ඒගොල්ලෝ කියන දේවල් හරි ඒගොල්ලෝට නිෂ්පාදනය කරලා හදලා දෙන තොරතුරු තමයි ඒගොල්ලෝ ඔයාලට දෙන්නේ ඒ කියන්නේ ඒ වගේ මේගොල්ලෝ රටෙන් නිෂ්පාදනය කරලා දෙන්නේ නැත්තම් ඔයාලට වීඩියෝ කරත් ඉදිරියේදී දාන්න බැරි වෙනවා 23 වෙනිදා එන්න නියමිත පණතෙන් පස්සේ මේක හරි භයානකයි Facebook එකේවත් දාන්න බැරි වෙනවා අපි හිතමු මිනිමරුමක් මේ වගේ මිනිමරුමක් වීඩියෝ කරලා අපිට නිකන් උදාහරණයක් විදිහට මේ පුද්ගලයා කියන හිතන්නකෝ මේ පොලිස් කාර්යාගයේ එක වීඩියෝ කර පුද්ගලයා ඒක තමන්ගේ Facebook එකේ දැම්මොත් 23 වෙනිදාන් පස්සේ මේක පණ සම්මත වුණොත් Facebook එකේ දැම්මයින් පස්සේ නඩු යන්නේ අර පොලිස් නිලධාරියාටවත් මැරිච් මිනිහාගේ අසාධාරණ වෙච්ච අයටවත් කාටවත් නෙවෙයි මෙන්න මේ වීඩියෝ එක කරලා Facebook එකේ දාපු කෙනාට මේ අවදානම මේ අනතුර ඕගලන්ට මේ නාරම්මල සිද්ධියෙන් තදින් හිතට ගන්න මේක සෙල්ලමක් නෙවෙයි මේක උනාට පස්සේ ගාලා කෑ ගහන්න එපා නායන් අඩන්න එපා මං මීට කලුත් කීප වතාවක් කිව්වා තමන්ගේ Facebook වල හැම කෙනෙක්ම හැමතොම Facebook තියෙනවා පටන් ගන්න මේකට අපි විරුද්ධයි මේකට අත උස්සන එකම කෙනෙකුටවත් ගම්වලට නම් එන්න දෙන්නේ නැහැ එළියට නම් බහින්න දෙන්නේ නැහැ අවු නැතන තොපිට ගහනවා අවු නැතන තොපිට අඩු ගන්න ගූහරි ගහනවා මේ කුණු පිටර ගහන්න බෑ පිටර අස්ප ගණන් ඒ නිසා බැරි දේවල් කියන්න එපා තමන්ගේ අසුචි ටික ගහන්න පුළුවන් ඒ ඒවාස ගණන් නැහැ නේ නොමිල හම්බ වෙනවා ඉතින් එහෙම හරි කියන්න අඩු ගානේ Facebook වල පටන් ගන්න දැම්ම 23ට තව දවසයි දෙකයි තියෙන්නේ ඒකත් පරක්කු වුණොත් ඒක ඉවර වුණොත් මුං අතවල ටික උස්සලා වැඩි ඡන්දයෙන් 3න් 2ද 6න් 5ද කැමති විදියට මේව සම්මත කරගෙන ඔළුවට ගහන එක ගහන මාමයි 23 වෙනිදාන් පස්සේ බේම නීතිය සම්මත වෙලා තිබුණා නම් නාරම්මල සිද්ධියේදී අර නෝනම් නෝනට 110 ලැබෙන්නෙත් නැහැ අර වේස බන්දුවා ඒ ගෙදරට යන්නෙත් නැහැ අර පොලිස් නිලධාරියාට දඬුවම් ලැබෙන්නෙත් නැහැ දඬුවම් ලැබෙන්නේ ඒක වීඩියෝ කරලා
फेसबुक के हर को हर दाप के नाट इतर पहली दे मैं तरम पहली वो केरा तो आठ पहली वो इन्नत तंग मंदन ने वाला गोलू गोल मनवा तीन निकिया ये तो कोटे यह मत अत्याग दो वाला तो उन्हें लंका आवे हरी दे योर मैं वाकी वीडियो का कल्ला इक्के हरी दाला ये मनुष्य अव उसाविया वाला नाडुकिया नाडुकारा शोक नाडुकारा मत तीन अपने दिन समहारा समहारा अजूत अवंको मंदन तरावेप मटक नीति को रटे मिन अरे रुपया दिदाट दाट हर कैरट किलो पोलियान अड़का गिदर वेडकार सर्वेंट हर पोलते महत्व अड़के महत्व साल मत के मारे नड़कार रटे संवेदी आए पत्नी मे पत्न मम मीट औदा मगे वीडियो दान पटंग मंकी तीन लंकावे मे बलय लबेन अय बलय ऐतुस पावच क्रीम मुन इतिहास पुराम इतिहास पुराम मग वीडियो करा अटवनी सी वसे समय मेक मे पटंग असमान दुअंक वीडियो करा मे जज के विस्तर आगे इतने ये सील देवा मम पेन दूमे लंका मे अन क्रमवेदे विनस्कलितु मे मे अपे सांस्कृति आगमद कोईदे मे यन क्रमे वेरदीना अपेक तेरूंगा युतमाई मे क्रमवेदे तीनों बरपतल मे अपे मानसिक दत्ते तीनों बरपतल आऊला बलयाक लघुन गमन मे तरंग अयुत विधियट हसरेन् ये बल अयुत से पावच करण पेलमेन्ने एक नायक व्यरधि करना सामान्यंगा कीमट की महायक हिटगेन रेन पुट पोटी अवन दू दूर अनेक तमे विलाती मे विलाती नीक इतकोट रटे महायुंग कीन पुट महायुंगे बलपेम कतन पुट मे आकार व्यरधिकरा पेन व्यरधिक विशेष वेशबंधु अतु वेशबंधु पालने वेशबंधु अट इिंग इन सील पालके रणिल राजपक्ष महेंद्र राजपक्ष सील दिना वेशबंधु रखने को तिरास्त रखने को तिरास्त तमें पत्र साल तेने मऊबी पत्र वेडकर पड़ी वाणे मू रटे पोलिस चमती हेम तत्व रटे तीन सामान्य बलैतीयना हसीरी आकार गिनी अवय अरगन हेमे अन्न पुल अंद गिनी अवय अरगन गील हेम सिविल अदमे पोलिस मनोहारी देखी वाने नवत्न पुल अंद कऊत नवत्न किसी के नवत्न सिविल नंदमे नवत्न किसी के कौर नवत्न मुड़े मुन हेतु नवत्न ये तरम भयानक तत्व मंदने पोलिस मम दी तम पारे रत्तर बड़ा मैं वीडियो कम वे वीडियो कैकेतीन कदम दिखाई तत्व पोलिस निवेदने करा पोलिस सिविल नंदमे मिन वाहन की वाहन उत्साह नवत्ते कौर हंगल आईन वाहन तुम्हारा ड्रैवर दिखाला वाहन अरगने मिन खे मिन जीवत्न एम रटक मेम रटक कौर हरी हाल पार वाहन वत्ता कौर वत्मिया यूनिफॉम मेदगे अनी तन मिनी मंदन तन मीन तनि पोलिस पुलवांकमे किसी मगेन के वाहन याको मनोहर दत्ला मेवकर अनिवार्य दिन्नो अनिवार्य दिन्नो मंदन अट्ट मिनस मे नीति धन्यवाद किए दिन्न तनिमी पोलिस कुर्र पोलिस पुलवा पोलिस गिट्ट पैनल पोलिस गिदरती बोलकूट इलतीन अंदमें मिनी पारटे पुलवा वाहन मंकुलाकान मिन असर ना मिन तमेंगे दरु बड़ी दरुन दवस दिखाई कन्नतना तात ये पत्न दातने की दुख ममदा मगे दरुट असहन आउलना यह दरुआ वेदना ममदा हेम तात हेम अम्म की हेम अम्म की तात ये तत्ट पत्न पुलवा इक पकल तीन तरट एम दुस्कने पुलिस अंदगे अभी मनुष्य मुकद मिनसुंड तनि पोलिस दारी
අත දැමත් නවත්තන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. අඩු ගන්න දෙන්නෙක් ඉන්නවා නම් ඔයාලට තේරෙනම් පොලිස් බයික් එකක් තියෙනවා. ඔය පොලිස් ජිප් එකක් තියෙනවා. මේක සාධාරණ වශයෙන් ඇත්තටම මේ පොලිසිය තමයි. අර නාරිත නවත්තන්නත් ඒගොල්ලන්ගේ පොලිසියෙන් තියෙන වෙනම මේ එක. අන්න එහෙම එකක් දාලා නවත්තන්න කියනවා නම් පැහැදිලිව අපිට අවබෝධයක් එනවා මේ පොලිසියෙන්ද හොරා පොලිස්ද කියලා. එහෙම අවබෝධයක් නැත්තම් පොලිස් යුනිෆෝම් එකක් තිබුණත් වාහනයක් නවත්තන්න එපා. ඒ තරම් භයානක තැනක රට තියෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයකදී වේසබන්ධුව කියලා මම ඔකට කියන්නේ වේසබන්ධුව කියලාමයි. මොකද හේතුව මේ සියලු දේශපාලයොත් සියලු පාතාල නායකයොත් අමතිවරුත් මේ අනිත් නිලධාරීන්ත් වක්කියුව ඇතත් හැමෝම මේ කාලකණ්ණියව රකින්න. මේ කාලකණ්ණියෙක්ව නඩත්තු කරන්නේ මේ කාලකණ්ණියෙක් වෙනුවෙන් කෝටි ගණනාවක් අධිකරණ අමාත්‍යාංශයෙන් වීදම් වෙනවා. අර ඊළඟට පරීක්ෂණ වලට හැරෙයි මේ. ඒ සියලු දේවල් කරන්නේ මොකද මුගේ තියෙන වටිනකම. මුගෙන් තියෙන වටිනකම තමයි අනාගතයේ මේ අවුරුද්දේ ඡන්දයක් ආවොත් ඒ ඡන්දෙදී කරන ඡන්ද භීෂණ වලට මූ වැදගත්. ඒ ඡන්ද භීෂණ වලට තමයි දැන් තමයි පොලිස් නිලධාරීන් පුරුදු කරන්නේ. දැන් තමයි වැලිගම සිද්ධියේ ඉඳලා සියලු තැන්වලදී මේ පොලිස් නිලධාරීන් සිවිල් පිට පළයල්ලා ඇඳුම් ඇඳගෙන මේ යුනිෆෝම් නැතුණත් ගිහිල්ලා තමට ඕන දෙයක් කරන්න පුළුවන් ඕන වෙලාවක මේ වෙපන් අරගෙන යන්න පුළුවන්. ඒ සියලු දේවල් වලට පොලිස් නිලධාරීන් පුරුදු කරන්නේ. විශේෂයෙන්ම යුක්තිය මෙහෙයුමෙන් කරන්නේම රටේ මිනිස්සුන්ට තමන්ගේ බලහත්කාරය තමන්ගේ බලය අයිතු ලෙස පාවිච්චි කරන්න පොලිසිය පුරුදු කරන එක පොලිසිය STF එක පුරුදු කරන එක ඒ පුහුණුවක් දෙන්නේ මේ මතර මතක තියාගන්න මේ යුක්තිය මෙහෙයුම කියලා කියන්නේ පොලිසියට ඉදිරි ඡන්දකදී ජනතාව පීඩාවටපත් කරන්න ජනතාව මර්ධනය කරන්න කරන ප්‍රබල පුහුණුවක් මේ පුහුණුව තමයි මේ යුක්තිය මෙහෙයුමෙන් වෙන කිසිම දෙයක් නැහැ මෙතන වෙන දෙයක් එකම දෙයක් හරි තියනවා නම් ඒ දේශබන්දුවා ලකුණු දමා ගැනීම. හැබැයි දේශබන්දු දේශබන්දුනේ වේසබන්දු සෝරි මට නම වැරදුනා. වේසබන්දු හැබැයි උඹට ලකුණු වැටෙන්නේ නැහැ. දැන් උඹ දන්නව මේකේ ලකුණු වැටෙන්නේ නැහැ කියලා. දැන් උඹට ඉතුරු වෙන්නේ මේ පොලිසියට දුන්න පුහුණුව විතරයි. ඔන්න පුහුණුවේ ප්‍රතිඵල අහිංසක රීදුරෙක් නැති වුණා. ඒ රීදුරාගේ ජීවිතේ නැතුණා. ඒ මනුස්සයා දන්නේත් නැහැ මොකද මැරුණේ කියලා තේ මිහ දන්නේ නැති වෙද්දී සමාලාට ඒක කල්පනාවක් නැති වෙන්නේ නැති. මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න කෝටියක් ඔළුවේ තියාගෙන වාහනයක් කෙලවන්නේ. ඒ මිනිසුන් ණය තියෙන්නේ නැති, ප්‍රශ්න තියෙන්නේ නැති. හදිස්සියවත් මේ මනුස්සයා ගේ මරණය මේ වීඩියෝ නොවුනා නම් කවුරු නොදැක්කා නම් මේ මිනිහා මහා කුඩු නායකයෙක් වෙනවා. මේ මිනිහා මහා පාතාල නායකයෙක් වෙනවා. මහා කුඩු තොගයක් අරගෙන ගියා. වාහනේ තිබිලා කුඩු අහු වුණා. කුඩු ටිකක් දාන එක මුණ්ඩ සිම්පල්. මොකද කුඩු දෙක කිලෝ 200ක් ඊයේ පෙරේදත් අල්ලගෙන හංග ගත්තා. ඒ කුඩු කිලෝ 200 දැන් කැලිවලට බෙදෙන ඇති. මේ ගෙවල් මේ තැන් තැන් වලට දාන්නේ කොච්චර කොච්චරද කියන එක ඉතිරි ටික විකුණගෙන ඇති. එතන ඒ වගේ දස බල්ලුමු. ඉතින් ඒ විදිහේ වැඩවලින් රට තව තවත් වලපල්ලට යවන මුන් මේ සියලු දේවල් කරන්නේ උන්ගේ බලය රැක ගන්න. උන්ගේ බලය කියන්නේ කාගේ බලයද? මුන්ට ඉහෙලින් ඉන්න ජඩ දේශපාලුවන්ගේ බලය. මං කීප වරක් දැන් වීඩියෝ වල කිව්වා අනුර කුමාර මහත්මයාගේ ජීවිතය දෙන තර්ජනය ගැන කිව්වා මුන් නයිජීරියාවට ගිහින් ඉවලා කරන්න යන දේ ගැන කිව්වා. මිනිස්සු සංවේදීද නැද්ද මම දන්නේ නැහැ. මේ දේවල් උනාට පස්සේ නම් ලංකාව ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ හැම පැත්තෙම පේන්නේ අපිට මේ වගේ ඒවා. ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නේ මොනවද ලංකාව? හෙට අනිද්දා අපිට වීඩියෝ කරන්න පුළුවන් වෙයි, YouTube වල දකින්න පුළුවන් වෙයි, ලංකාවේ නිවුස් වල නම් අර TV channel වල නම් මොනවත් නැහැ එහෙම කියන්නේ නැහැ. ඒක බොහොම සුන්දර රටක තමයි ඒගොල්ලෝ ඉන්නේ. නමුත් අපිට දකින්න ලැබෙන මොනවද? මිනිස්සු පාරට බැහැලා පාරේ යන අයව මංකොල්ල කන හැටි වීඩියෝ අපිට දකින්න පුළුවන්. මිනිස්සු එලි පිටම මාල කඩාගෙන යන හැටි දකින්න පුළුවන්. තමයි රත්තරන් නොවන නිකම් මාලයක් වෙන්න පුළුවන්. රුපියල් 150ක 200ක මන්දනේ ඒවත් දැන් 150ක 200ට අම්බ වෙනවද කියලා. ඒ මාලයක් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු දකින දකින්නේ හොරකම් කරනවා. බඩු මල්ලක් අරන් උඩ බඩු මල්ල උස්සගෙන දුවන අය දකින්න පුළුවන් අපිට වීඩියෝ වල. ඉදිරි දිහේ තත්ත්වය ඇති වෙනවා. බඩගින්න කියන්නේ හැම ගින්නකටම වඩා ප්‍රබලයි බඩගින්න. මිනිස්සුගේ බඩගින්න වැරෙන්නේ නැහැ. රනිල්ලාට ලෝක සවාරි ගහනවා. වෙන වෙන චූන් තියෙන ඒගොල්ලන්ට වේසබන්දුලාට වෙනම චූන් තියෙනවා. ඒගොල්ලන්ට කිසිම අවුලක් නැහැ සල්ලි වලින්. ඕනෑම හැටි නටන්න පුළුවන්. තිරානල්ස්ලට මිනිසුන්ට පඩි දෙන්න සල්ලි නැතුනාට වෙන දේවල් වලට සල්ලි තියෙනවා නේද? ඒගොල්ලන්ගේ කවුන්ටර් වල බිලියන ට්‍රිලියන ගණන් ගොඩ ගැහලා ඇති හොර සල්ලි, කුඩු සල්ලි, වංචාකාර සල්ලි, මේ තක්කඩිකම් වලින් හම්බ කරපු සල්ලි, වේසබන්දුගේ කවුන්ටර් වලත් ඩුබායි වල සල්ලි තියෙනවා කියලා ආරංචි. ඒ නිසා උන්ට කිසි ගාණක් නැහැ මේවා. අඩු ගන්න සංවේදී බවක් පේන්නේ නැහැ මේ සම්බන්ධව. සංවේදී බවක් මේ හොර පොලිස් ලොක්කා අනුකම්පාවට නෙවෙයි අර වෙඩිකාපු මිනිස්සයාගෙන ආරම්භ වෙ වෙඩිකාපු මිනිස්සයාගේ ගෙදර ගියේ. ඒ ගෑණිගේ දරුවන්ගේ ඒ පවුලේ සියලු දෙනාගේ කටවල් වහන්න නඩුවක් කියන එක වළක්වන්න මේ වැරදි වහන්න යන්නේ මේ. අනිත් ඒ සල්ලි දෙන තුගේ අම්මගේ අප්පගේ පුතේ ලේ ලක්ෂ 10.
ෂුවරකටම පොලිසිය මේ මේකෙන් දෙන්නේ නැත්ති. පොලිසිය අර අර මුදලක් තියනවා මම හිතන්නේ ඔය උසස් වීම ලැබෙන අයටම දෙන දෙන අරමුදල ඕකෙන් දෙන්නේ නැති. මුගේ නඩුවට විඳන් කරලා තින්නේ තේකින් මේ සම්බන්ධව. හැබැයි මේ ජනතාවට මම හැමෝටම කියන්නේ එක දෙයක් ඔළුවේ තියාගන්න. වැදගත් දෙයක්. ඒ තමයි මේ සියල්ලටම තිත තැබිය යුතුයි. තබන්න පුළුවන් එකම දේ තමයි ජනතා බලයකින් වහාම මේ කාලකන්ණි සමස්ත ඇතිකරේ පන්නා දැමීම. පන්නා දැමීම කියල කියන්නේ මුන් පැන්නේ නැහැ රට යන පුළුවන් යම් රටින් පැනගනීවි. අර බැසිල් කාර්ය පැනලා ගියා වගේ පැනගනී. ඡන්දයක් එනකොට හදිස්සියක් ඡන්දේ වළක්වා ගන්න බැරි වුණොත් ඊට කලින් අපරාධයක් කරන්න බැරි වුණොත් ඊට කලින් පාස්කු පාරේ වගේ මේ මේ සහ මහා විනාශයක් කරන්න බැරි වුණොත් ඡන්දේ පිනිපිනි තියෙද්දි ඡන්දේ පරදින බව ස්ථිරයි. ඒක ආවි සෙකන්ඩ් සැකයක් නැහැ. ඒව පැනනකොට මුන් ගොඩක් අය පයින්ව ලංකාවේ. ගොඩක් අය ලංකාවෙන් පයින්ව. දැම්ම මුන්ගේ පාස්පෝට් අතෙන් මොඩ ගත්තොත් තානම් කරොත් කමන්නේ. නමුත් එහෙම තානම් කරන්නේ නීතිමය ප්‍රතිපාදනය නැහැ කියලා අධිකරණය කියයි. කමන්නේ. කොමාරි කමන්නේ මුන් පයින්වුන් පැනපුව ආවේ. නමුත් ඉන්න එවුන් හරි හිරේ යා යුතුයමයි නඩු දාලා පාලනයක් ආපු ගම් මුන්ගේ විදේශ ගමන් තානම් කරලා වහාම වරඩු දා යුතුයි මුන්ට රටින්නම් පැනලා දෙන්න හොඳ නැහැ. පැනල ගියවුන් උනත් ආයෙ ඉන්න දෙන්න හොඳ නැහැ. මොකද මේ තරම් ජඩ වැඩ කළා මේ තරම් අවුරුදු 100 ගාණක් ඉඳලා මේ බලු විදියට රටේ මිනිස්සුම පාගාගෙන ආපු මිනිස්සු නොදැනුවත් මිනිස්සු හිතුවේ නැහැ හීනෙන්වත් අපි මේ තේරුම් කළ දෙනකම් මිනිස්සු දැනන් හිටියේ නැහැ. මිනිස්සුන් මේ සියලු දෙනාම කරේ මෙච්චර කාලයක් මිනිස්සු රවට්ටලා අඳලා පාගාගෙන හිටීම කියලා මිනිස්සු දැනන් හිටියේ නැහැ. එහෙම තත්ත්වයක් රටේ තිබුණේ. ඉතින් දැන් හිතන්න මම එක දෙයක් මේ වීඩියෝයේ තව දෙයක් කියන්නම්. මම ඊයේ පෙරේද වීඩියෝ එකක් කරා ජයපේ සහ මගේ සම්බන්ධය පිළිබඳව. ඒක මම යම් තොරතුරු ටිකක් කිව්වා. තොරතුරු ගොඩක් තියෙනවා. හැමදේම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් එතනදී මට කියන්න තියෙන වැදගත් දෙයක් තියෙනවා. ඒකද කියන්න අමතක වෙච්ච දෙයක්. ඒ තමයි ඒ වීඩියෝ එකට කමෙන්ට් වශයෙන් දාලා තිබුණ ගොඩක් අය ජවිපේ 80 ගණන් වල කර අපරාධ අරච්චර මැරුවා මෙච්චර මැරුවා. නිකමට හිතන්න මේ ජාතියෙම පාලකයෝ තමයි එදා හිටියේ. මේ ජාතියෙම ලොක්කො තමයි එදා හිටියේ. එදා හමුදාවෙන් පොලිසියෙන් මිනිස්සුන්ට ගැහුවේ මැරුවේ 60,000ක් මැරුවා. නිකන් නෙවෙයි පාලකයන්ගේ අනපරිදි. ඌ ලොක්කන්ගේ අනපරිදි. හිතන්න ඕගොල්ලෝ ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබුණා නම් ඒ කාලේ මේ තාක්ෂණයේ තිබුණා නම් ඒ කාලේ මිනිස්සුන්ට මේ දැනුවත්කම තිබුණා නම් නැත්නම් මිනිස්සුන්ට කොච්චර දේවල් දන්න අයද මේ ගොඩක් දේවල් ජයපිට යන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඇත්තම කියනවා නම් ගිනි තියපුවා අරක පිට්ටුවා මේක පිට්ටුවා හයිලයිට් කර කර පෙන්නන ඒ කාලෙත් මාධ්‍යවල පත්තරවල ඇසා ගුවන් විදුලිය රූපවාහිනිය තිබුණා රූපවාහිනිය ඒ සංස්කරණය කරලා රජයෙන් දෙන නිවුස් තමයි දුන්නේ. රජයෙන් මොනතරම් බොරු දෙන්නේ නැත්ද. අදටත් මේ තීරණ කරගෙන මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි මෙතන මේ කුණේ ජීපිකෙන් මෙතන කරේ ජීපිකෙන් මෙයා මැරුවේ ජීපිකෙන් කියලා ඉන්නේ ඒවා. කොච්චරනම් ඇද්ද ජීපිකෙන් හාන් කවිසියක් කරනව දන්න දේවල්. ජීපිකේ කිසිම සම්බන්ධයක් නැද්ද ඒවා කොච්චර ඇද්ද. කවුද ඒව දන්නේ කවුද ඒව පරීක්ෂා කරන්නේ. දැන් මේ නාරම්මල පොලිසිල්දාරියාගේ වීඩියෝ එක නැති වුණා නම් පොලිසිල්දාරියාගේ අති මැරුම් කාප් මිනිහා කුඩු බ්ලොක් එකේ පාතල් නායකෙක් වෙන එක වළක්වන්න බෑ. ඒක තමයි නිවුස් එක යන්නේ. ඒ විදිහටම තමයි 88 89 90 91 දක්වා කාලේ ලංකාවේ මාධ්‍යවල ගියේ. දැන්වත් තේරුම් ගන්න මේ ජඩ තිරිසන් පාලකයෝ ජනතාව අන්ධන එක ඉදක් කරා අදක් කරා මුන් තවදුරටත් හිටියොත් හෙටත් කරනවා. ඒක නිසා මේක වහාම නැවතිය යුතුයි. ලංකාවට හෙටක් ලැබෙන්න නම් අනාගතයක් ලැබෙන්න නම් උපදින දරුවන්ගේ වෙනුවෙන් යම් කිසි හෝ ආදරයක් තියෙනම් මේ தත්ත්වය සම්පූර්ණ කණපිට ගන්න මෙහෙම දේවල් සිද්ධ වෙන දෙන්න එපා. අනාගතයේදී ජයපේ පාලනයක් ඇවිල්ලා අනු කුමාර මහත්මයාලා දිනලා එම් පාලනයක් කළේ ඒගොල්ලන්ගේ අතින් මේ වැරදි වෙනවා නම් මේ විදිහටම මම සපත කරනවා. මේ විදිහටම අපි ඒගොල්ලන්ටත් පහර දෙනවා. මොකද හේතුව පෞද්ගලිකව මට නම් කිසිම පක්ෂයක් නැහැ. මට මගේ ජාතිය විතරයි තියෙන්නේ. මම මගේ ජාතියට ආදරේ මගේ රටට ආදරේ. නමුත් මං ආගමට නම් ආදරේ නැහැ. මොකද ආගම් විසින් අපිව නැත්තරම නැති කරා. දේශපාලුවයි ආගමයි දෙක තමයි ලංකාව නැති කරේ. දැන් ඊට වඩා නැති කරන් යනවා. පිස්සුම කෙලිනවා පිස්සුම කෙලිනවා. මන්ද නැහැ බුදුහාමුදුරුවෝ අනේ මන්ද නැහැ කොයිලෝකින් හරි එන්න පුළුවන් නම් පොඩ්ඩක් ඇවිල්ලා මේ වලල යන්න මේ කෙරණ මල විකාර. ඉතින් ඒ වගේ මේ හැම දෙයකම තියෙන්නේ විපරීතිය. මේ විපරීතේ නැති කරන්න තතර හිතට ගන්න පළවෙනි දේ තව දවසකින් දෙකකින් එන්න තියෙන මේ පනත එන එක වළක්වා ගන්න. හැම කෙනෙක්ම Facebook එකේ මම නැවතත් ඉල්ලනවා
දාන්න මේ නාරම්මල සිද්ධියේදී යම් කෙනෙක් සංවිධි උනාද යම් කෙනෙක්ට දුක හිතුණාද අනේ ලොකු දෙයක් මේක වීඩියෝ කරලා එක කියලා හිතුණාද ඒ හිතන හැම කෙනෙක්ම වීඩියෝ එක බලන්න ආයෙන්නෝ නම් තමන්ගේ Facebook එකේ post එකක් දාන්න බය වෙන්න එපා මේ පනතට අත උස්සන අය අපේ ගමට නම් එන්න එපා බය නැතුව දාන්න බය වෙන්න දෙයක් නැහැ ලක්ෂයක සංඛ්‍යාත පිරිසක් එකම post එක එකම විදියට Facebook දාදි ඒ ලක්ෂෙම අත්අඩංගුවට ගන්න බෑ එකෙක් දෙන්නෙක් ගන්න පුළුවන් එකෙක් දෙන්නෙක් කරෝ බොහෝතරයක් කරද්දී එහෙම කරන්න බෑ නේද අරගලේ හිතන්න අරගලේ ලක්ෂ ගාණක් ආව අත්අඩංගුවට ගත්තේ ඒකේ නායකයෙක් කීප දෙනා විතරයි නමුත් Facebook post එක Taman විසින් ස්වයංව දාන Facebook post එක නායකයෙක් නැහැ නායකයෙක් නැහැ ඒක නිසා Taman Tamanගේ Facebook එකේ නිදා අඩුගණ ඒකේ මොනවා හරි නිදාසෙන් ලියන්න හරි අවස්ථාව අඩුගණ ගෑණී මිනිහෙක් ගැන ඔයාලගේ ඕපුදූපයක් හරි නිදාසෙන් ලියන්න Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අය post දාන්න පටන් ගන්න මේක තවත් ප්‍රමාද කරන්න එපා තව දවසයි දෙකයි තියෙන්නේ මුන් අපිව නැතරම නැති කරනවා මගේ YouTube channel එක තුනා කියලා මට හානියක් නැහැ මම බොහොම හොඳ ජීවිතයක් ගත කරනවා මේ YouTube ඔයාලා බලන එකෙන් ඔයාලටයි වාසි තියෙන්නේ මට නෙවෙයි මොකද මම මේ කලේ රහය වෙනකම් මගේ මේ කාලේ බොහොම අඩු කාලයක් බොහොම ඉතාම කාර්යබහුල මිනිස්සෙක් මම නමුත් මගේ අඩු කාලේ පුංචි කාලයක් මගේ ගෙදරයත් එක්ක ගත කරන්න නැතුව මම කරන්නේ මේ ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ මොකද මේව වෙන කවුරුවත් කියලා දෙන්නේ නැහැ ලංකාවේ ඇතුළේ ඉන්න කෙනෙකුට කියන්න බෑ සමහරු මට කියලා දුන්නා ආ පුළුවන් නම් ලංකාවට ඇවිල්ලා කියපන් යකො ලංකාවට ඇවිල්ලා කියනද මෙච්චර දිනු තාක්ෂණයක් තියෙද්දි මං ලංකාවට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා අර පීකරය කටේ බැඳගෙන මේ රටවටේ කී කියන්නද මුංග කතා කියන උන් ඉන්නව ලංකාවට ඇවිල්ලා කියන යකො ලංකාවට ඇවිල්ලා කියන්න පුළුවන් රටක්ද උඹලා හදලා තියෙන්නේ ලංකාවට ඇවිල්ලා කියන්න පුළුවන්ද මේක ලංකාවට නිදාසෙ මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්ද Facebook එකේ post එකක් දාන්න බෑ මිනිස්සේ ඒ තරම් භීෂණයක් ලංකාවේ තියෙන්නේ ඒ තරම් කාලකන් ඉබ්බලු රටක් ලංකාව ඒ තරම් තිරසන් රටක් අපිට පුළුවන් ලංකාවට ඇවිල්ලා මේක කියන්න දැන් ලංකාවට ඇවි ලංකාවේ කියපු මිනිස්සු රට බැලලා යනවා පුළුවන් තරම් එහෙම එකේ අපිට කියන ලෝකාවට ඇවිල්ලා කියන ඒ කියන්නේ මරන්නනේ කිය ලංකාවට ඇවිල්ලා කියපන් කියලා කියන්නේ ආවොත් තෝ මරනවා ඒක තමයි මිනිස්සු කියනවා සාමාන්‍ය මේ comment ලියන මිනිස්සුන්ගේ පවා ඒ වගේ අරමුණක් නම් තියෙන්නේ එහෙම උන්ට ගතකින් රටක් ඕනෙත් නෑ රටක් දෙන්න හොඳත් නෑ නමුත් අති බහුතරයක ජනතාව එහෙමයි නෙවෙයි අසරණය අහිංසකයෝ අනාගතය ගැන හීනමවන අය අපේ මිනිසුන්ගේ තියෙන හීන අපි දන්නවා අපේ මිනිසුන්ගේ අනාගත බලාපොරොත්තු අපි දන්නවා දරුවෙක්ගේ අනාගතයක් වෙනින් මිනිස්සු අර ඔය ෆිෂ්චත්තේ දනම්මනම් වසංගත වෙලත් ඒවට පස්සේ ළමයි ඇදගෙන දුවන්නේ දරුවෝ ගැන තියෙන හීන මොකක් හරි දැනකට ළමයාව ගේන්න ඉතින් එහෙව් රටකට අනාගතයක් ඕනමයි අනිත්ක ලංකාව කියලා කියන්නේ ලෝකේ ඉහළින්ම ආසියාවේ දෙවනි තුන්වෙනි තැනට ඉහළින්ම තියෙන්න පුළුවන් රටක්. ඒ රටක් බිඳුවට මැදලා දාපු කාලකන්නිතේ රේව. ඔයාලා මිනිස්සු වශයෙන් කිසි දෙයක් කරන්න නැත්නම් ජනතාව වශයෙන් කිසි දෙයක් කරන්න නැත්නම් මෙච්චර දේවල් වෙද්දි ඔයාලගේ ඇති වැඩක් නැහැ. ඒ නිසා තමයි හැමදාම ජනතාවට වන්නේ හැමදාම ජනතාවට කියන්නේ මේ නාරම්මල සිද්ධිය අර සිද්ධිය මේ සිද්ධිය වැලිගම සිද්ධිය සිද්ධි කොච්චර උනත් ඉදිරියේ තව සිද්ධි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි 23න් පස්සේ මේ පනතාවොත් ඒ සිද්ධි ඔයාලා දැනගන්නෙත් නෑ අපි දැනගන්නෙත් නෑ පොලිසියේ ඉන්න අර ජඩවල්ල වේසබන්දුවාගේ බලපෑම් මත රනිල්ලාගේ රාජපක්ෂලාගේ බලපෑම් මත ඒගොල්ලෝ විසින් නිර්මාණය කරන ඒවා තමයි ඔයාලා දැනගන්නේ මේ රියදුරා මියගියේ 23ට කලින් නිසා මේ පනත සම්මත වෙන්න කලින් නිසා ඔයාලා වීඩියෝ එකක් දැක්කා පොලිස් නිලධාරියෙක් දැක්කා ඌ සිවිල් පිට ඇවිල්ලා පිස්තෝලෙත් එල්ල කරගෙන කෑගහන නායකරණ ඇවිත් දැක්කා ඔක්කොම දැක්කා විසුතුනේ පස්සේ වුණා නම් ඔයාලා දකින්නේ හිරු දෙරණ සිරස ITN ජාතික ඔක්කොම ඩික කියන්නේ මොකද්ද මහා පාතාල නායකයෙක් පස්සේ පොලිසිය පන්නයි පොලිසිය පැන්නුවට පස්සේ වාහනේ වෙඩින්නොත් මේ මේ අනු නොතක ධාන කරද්දී පොලිසිය දිපහරින් පාතාල නායකයා මරුට ඔක තමයි ඔයාලා දකින්නේ ඔක තමයි හිරු දෙරණ සියලුත් කට්ටිය කියන්නේ ඒක අර පතර පඩංගුල කියනෙත් ඒක මොකද රජෙන් දෙන්නේ එක වේස වන්දුවා දෙන්නේ එක රන් රාජපක්ෂලා දෙන්නේ එක ටියා රන්ස්ලා දෙන්නේ එක විජේ රාජපක්ෂලා අධිකරණයෙන් දෙන්නේ එක හැමෝම දෙන්නේ එක ඉතින් ඒ තත්ත්වයටපත් වෙන්න ඕනද නැත්නම් අද මේ නාරම්මල සිද්ධිය දිනුනා වගේ දකින්න ඕනද ඒ වගේම නාරම්මල සිද්ධියේදී අපිටම ගමේ මිනිස්සු මේක ඇත්ත දැනගෙන පොලිසිය වට කරලා මිනිස්සු කෑ ගැහුවා රණ්ඩු කරා නමුත් මේ ප්‍රතිතස්ත බලතෙන් පස්සේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද ඕගොල්ලන්ට මේ ප්‍රතිසත් පනත සම්මත වෙලා භීෂණේ රටේ පණන් ගෙන තුන් රාජ්‍ය භීෂණේ කියන්නේ භයානක දෙයක් රාජ්‍ය භීෂණේ පටන් ගෙන තියුණා නම් අඩු ගානේ එහෙම මිනිහම් මරනවා පොලිසිය ළඟටවත් ගිහිල්ලා ඔයාලට කටින්වත් කෑ ගහන්න බෑ උන් වෙඩි තියෙනවා උන් වෙඩි තියෙනවා මහා කැරලි කණ්ඩායමක් ඇවිල්ලා පොලිසියට පහර දෙන්න සැලසුමක් තිබුණා මෙන්න සැලසුමේ නායකයෝ මෙන්න අපි උන්ට වෙඩි තිබ්බා
ඒක තමයි දෙරණේ හිරුවේකේ රටේ අනිත් අයට යන්නේ නාරම්මල ගමේ මිනිස්සු විතරයි දන්නේ ඇත්තටම කුදුනේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ දන්නේ අර ජඩ මාද ටික කියන ටික විතරයි ඔයාලට අන්න ඒ தත්ත්වය තමයි මේ රනිල් රාජපක්ෂගේ රජයෙන් මේ වේස බන්දුවාලා කට්ටිය සෙට් වෙලා කරන්න යන්නේ මෙච්චර පැහැදිලිව කියලා ඔයාලට තේරෙන්නේ නැත්තම් මම දන්නේ මේ අපේ වචනවල කිසිම හරයක් නැහැ තේරුමක් නැහැ මට කියන්න දේවල් කොඩයි නමුත් මේ වීඩියෝ එකක් දික් කරන්න ඕන කමක් නැහැ මට ඒ නිසා මම නවතිනවා බුද්ධිය මෙහෙවන්න වාම තමන්ගේ Facebook එකේ මේක බලන හැම කෙනෙක්ගෙන් මම ඉල්ලනවා බලපු ගමන් තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකෙන් Facebook එකට යන්න ගිහිල්ලා post එකක් දාන්න මේ online පන්තර ප්‍රතිසස් පන්තර අපි විරුද්ධයි අත උස්සන එකක්වත් වැඩ විරුද්ධයි කියලා වැඩ නැහැ නිකන් මේකට අත උස්සල සම්මත වෙන්න ඕන අත උස්සන එකක්වත් අපි නම් දන්නවා තිස්සුවට පස්සේ නම් එලි කරන්න දැන් කට්ටිය බොහොම සූදානම්ෙන් ඉන්නවා රෙඩි වෙලා නම් එලියට එනවා ඒ නිසා රහස් ඡන්දයක් තිබ්බත් වැඩි ඡන්දෙන් ආයේ කවුද කියලා අනුමානෙන් හරියට කියන්න පුළුවන් ඒ උන්නම් ආයේ ඡන්දයක් ඉල්ලන්න තියා නිකමටවත් උත්සවයකටවත් මුල් ගලක් තියන්න තියා පාරේ කඩේකට රෙස්ටුරන්ට් එකට යන්නවත් තොපිට පාර්නම් බයින්නේ දෙන්නේ නැහැ කියන තැනට ජනතාව කෙලින් ඉන්න. එහෙම වුණොත් විතරයි මේව පරාජය කරලා මේ නිදහස මේ තරමේ නිදහසෝ නිදහසක් නෑ ලංකාවේ මේ නිදහසක හිතන්න එපා මහා නුරු නිදහසක් නේද බොහොම සීමිත නිදහසක් තියෙන්නේ ඒකත් බින්දුවටම නැති කරගන්න ඒක වලක්වා ගන්න පුළුවන් එහෙම කරොත් වහාම මේ වීඩියෝ එක බලනවා නම් බලන එක කියන මම නෑ 100ක් බැලුවත් 200ක් බැලුවත් මට ඒ 200 හරි කමන්නේ මේ Facebook වල මේ සටන පටන් ගන්න තමන්ගේ ඒක කරන්නත් පුළුවන් තව දවස් දෙක තුනයි ආයිබන් ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා